never stop moving. Never stop, never stop moving when life's calling you. අපි කරගෙන ආපු සියලුම සංවර්ධන කටයුතු අවුරුදු එක අමාරක් දෙක නවත්තුවා. මේවා චීනෙන් ගෙනාවේ. ඒකින්ද චීනේ මොකද මෙච්චර වියදම් කරලා තියෙන්නේ කියලා සොයන්න ඕනේ කියලා පරීක්ෂණ කරන්න අවුරුදු දෙකක් නැවතුන. මම මතකයි ඒ වෙලාවේ මම අගමැතිවරයා මම මගුරු ගෙදරදී හම්බ වෙලා එතුමාට කිව්වා මේක කරන්න එපා අපිට බුද්ධෝ තියෙනවා නම් නම් කිසි චෝදනාවක් ඒ චෝදනාව විභාග කරන්න. හැබැයි මේ වැඩ නවත්තන්න එපා මේ ආර්ථිකය කඩා හැලුනොත් අපව ගොඩනගන්න ඔයාලට අමාරු වෙයි කියලා. ඊයේ ආවා පූජ්‍ය. පෞගේ දාසි පූජ්‍යෙන් ආවා මම ඊයේ තමයි මම ආවේ. හැබැයි ඒක ඉන්න තිබුණේ තීට අවුරුදු දෙකකට උඩදී. අවුරුදු දෙකකට උඩදී මේ පූජ්‍ය මේ හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්න තිබුණා. මහාමාර් අධිවේගී මාර්ගයේ එන්න තිබුණා. මේ සියල්ලම නතර වෙලා නුවරට යන්න තිබුණා. වෙලාට නුවර අධිවේගී මාර්ගය තුළ රත්නපුරේ අධිවේගී මාර්ගය ආරම්භ කරලා මේ වෙනකොට පොටස් වෙන් කරගෙන වැඩ කටයුතු අවසන් කරන්න තිබුණා. ඉතින් මේ සියල්ලම ඇන හිටියේ මෙයාගේ කළමනාකරණයේ දුර්වලතාවය නිසා විතරක් නෙවෙයි. අද බලන්න අපි පටන් ගත්ත විදුලි බලාකාර තිබුණේ නැත්තම් අපි මුළු රටම අඳුරේ. නොරොච්චොලේ විදුලි බලාගාරය වේවා, කෙරවල පිටිය වේවා, මේ සියල්ල අද නතර වෙලා අපේ සැලසුම් නතර වුණු නිසා තමයි සම්පූර්ණයෙන් නතර කරලා ඒක තුළ තමයි අද මේ විදුලි අර්බුදය ඇති වෙලා තියෙන්නේ. මේ විදුලි අර්බුදයෙන් කාටද වාසි? මේකෙන් වාසි ලබන පිරිසක් ඉන්නවා. අද වැඩි මිලට ගන්නවා විදුලි. ඒ ඇයිට ඒ වාසිය ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගන්න පිරිස් වලට මේ වාසිය ලැබෙනවා. ජනතාව අඳුරේ තියලා හරි තමන්ගේ බල්ල පුරව ගන්න තමයි මේ කට්ටිය අද උනන්දු වෙලා තියෙන්නේ. ඒ තත්ත්වෙට රටපත් වෙලා තියෙන වෙලාවක්. රටම අඳුරේ තියෙන වෙලාවක්. අපි දැන් තෝසෙම සමහරු අහනවා මගෙන් ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අසුනාද කියලා. වනේ අපි අසුනේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකහුණාම ආණ්ඩු පිටවන්න අපි මේම විපක්ෂයට ගියා. මොකද අපි එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා බණ්ඩාරනායක මහත්මයලා ඩී ඒ රාජපක්ෂ මහත්මයලා පක්ෂයෙන් අයින් වෙලා ආවේ එක්සත් ජාතික පක්ෂය අත්හැරලා. අරලා ආපු පක්ෂය ආපහු ගිහිල්ලා එතෙන්ට හේතු කරා. ඔය අද ජයග්‍රහණය කරනකොට ගිය මැතිවරණයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළාත් සභා මැතිවරණවලදී ඒ හැම සියල්ලම හැම රැස්වීමක කතා කරේ අපි. අපි ගැත්තේ ගිහිල්ලා. UMP කාර්යෝ නෙවෙයි කතා කරේ. මේ ආණ්ඩුව පිහිටවල. ඒකට මේ ආණ්ඩුව පිහිටෙව්වේ UMPට විරුද්ධව දීපු ඡන්ද ටිකක්. එක්ක ඒ ටික එක්කවල ආණ්ඩුවට ගියාම අපිට සිද්ධ වුණා ඇත්තේ. මේක ඒක නිසාම තමයි අලුත් පක්ෂයක් ගොඩ නැගුණේ. ඒ අලුත් පක්ෂයට අවශ්‍යතාවය ආවා රටට. අලුත් තුන්වෙනි බලවේගයක් බවට පත් වෙන්න. තුන්වෙනි බලවේගයක් විදියට හැදිලා අවසානයේ ප්‍රධාන බලවේගය බවට ප්‍රාදේශ සභාව ජනතාව පත් කරා. හැමෝම දැන් කතා කරන හැමෝටම මේ හැබැයි මේ ආණ්ඩුව හරි සතුටුස වෙනවා. මේ ආණ්ඩුව කියනවා අපි ආදායම වැඩි කරගත්තා. තිබිච්ච ආදායම ගිය ආණ්ඩුව ගත්ත ආදායම වගේ දෙගුණයක් අපි ආදායම වැඩි කරගත්තා. ආණ්ඩුවේ ආදායම වැඩි කරගත්තේ කොහොමද? බදු දෙගුණයක් වැඩි කරලා. බදු දෙගුණයක් වැඩි කරලා ජනතාව පීඩනයට පත් කරලා තමයි මේ ආණ්ඩුව ඉදල් වෙන්නේ.